ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතිය අගමැති ප්‍රධානත්වයෙන් නැරඹේ පරිසර හිතකාමී රටක් බිහි කිරීම විපක්ෂයේ අරමුණයි සජිත් පහදයි රනිල් අනුර මංගල ඇතුළු පිරිසක් දේශපාලන පරිගණීම් පිළිබඳ සොයන ජනපති කොමිසමට ප්‍රථමයෙන් දේශීය පුවත් මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාවට නැංවීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති බෞද්ධ උපදේශන සභාව විසින් සිය ප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ 6 වන වරට බෞද්ධ උපදේශන සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී හයවැනි වතාවට බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ බෞද්ධ උපදේශක සභාව විසින් මෙතෙක් පළ කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහායි. එහිදී මහා සංඝරත්නයේ උපදෙස් සහ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා අනුගමනය කරන පිළිවෙත් යහපත් සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇති බවද උපදේශක සභාවේ සමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කර තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මහා සංඝරත්නයේ උපදෙස් සහ අදහස් ලබා ගැනීම පිණිස බෞද්ධ උපදේශක සභාව ස්ථාපනය කිරීමට මාස 5කට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඓතිහාසික ස්ථාන සුරැකීම අඩුපාඩු ඉවත්කොට පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතිය සැලසීම විහාරස්ථාන ඉඩම් නිරවුල් කර පූජා ඔප්පු ලබා දීම දහම්පාසල් අධ්‍යාපනය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පූර්ව ළමාවිය සංවර්ධනය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීම මද්‍රව්‍ය උවදුර මර්ධනය පරිසර සංරක්ෂණය ශාසන කතිකාවතකට පසුබිම් සැකසීම බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම ඇතුළු තවත් යෝජනා රැසකට රජයේ අවධානය යොමු කිරීම පිළිබඳව මෙහිදී මහා සංඝරත්නය සිය ප්‍රසාදය සහ ආශිර්වාදය ජනාධිපතිවරයා වෙත පළ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේ පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ සහ සාගර සම්පත් සුරකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රධානත්වයෙන් නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අනුන ශ්‍රී ලංකාවත් තුළ ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන ආරම්භ වුණා. ඇයි අපි සාගරය රැක ගන්නට ඕනේ? ගොඩක් වෙලාවට පරිසරය කිව්වම අපිට හිතෙන්නේ ගහක් කපන එක නැත්නම් පැලයක් හිටවන එක. මේ දෙක තමයි පරිසර සම්බන්ධ වුණාම අපිට ඔළුවට එන්නේ. අපිට හිතෙන්නේ සාගරයේ වැදගත්කම. නමුත් සාගරය කියන්නේ අපි මේ හුස්ම ගන්න ඔක්සිජන් වායුවෙන් 50 සිට 80ක් දක්වා වූ ප්‍රමාණය අපිට දායාද කරන එකම ස්ථානය. වෙරළ තීරයේ පිරිසුදු කිරීම විතරක් නෙමෙයි මේ අද දිනේදී සිද්ධ කරන්නේ. අපි එකතු කරන අපද්‍රව්‍ය අපි ලේඛනගත කරනවා. අපිට හොයා ගන්නට පුළුවන් වෙනවා කවුද සාගරය සහ වෙරළ දූෂණය කරන්නට දායක වෙන්නේ කියලා. අපි හැමෝටම තනි තනිව වගකීමක් තිබෙනවා සාගරය වෙරළ ආරක්ෂා කරන්න. මෙහිදී ජගත් සාගර දිනයට සමගාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුයන් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීමක් සහ සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා කැප වූ ආයතන ඇගීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අග්‍රමාත්‍යවරයා අතින් සමරු තෙල්නයක්ද ප්‍රදානය කෙරුණා. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරකීමේ සතියට සමගාමීව මුද්‍රණය කළ නිකසල සයුරක් පිරිසිදු වෙරළක් යන සමරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය විසින් අග්‍රමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් මෙම සතිය පුරා සංවිධානය කර ඇති අතර ඒ යටතේ දිවයින වටා තෝරාගත් වෙරළ තීරයන්වල වෙරළ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදු කිරීමට නියමිතයි. පරිසර හිතකාමී රටක් නිර්මාණය කිරීම සමගී ජන බලවේගයේ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාලිම්බඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාලිම්බඩ ඕගස්පේ ගංගාරාම විහාරස්ථානයේ අභිනව දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම විහාරාධිපති බෙරළ පණාතර පුණ්‍යරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූ අතර මෙම දහම් පාසල් ගොඩනැගිල්ලේ කටයුතු ආරම්භ වුණේ වත්මන් විපක්ෂ නායකවරයා එවකට සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන වකවානුවේ ක්‍රියාත්මක කරනු ලැබූ සිසු දහම් සෙවන ව්‍යාපෘතිය හරහා විමතිගත ප්‍රතිපාදනය යටතේ අපි මේ නිර්මාණය කරන බිම් මට්ටමේ යාන්ත්‍රණය හරහා අපේ රට හරිත දේශයක් පරිසර හිතකාමී රටක් වන ඝනත්වය වර්ධනය කරමින් ඉදිරි පරම්පරාවට දායක කරන පරිසර හිතකාමී රටක් නිර්මාණය කරන්නටත් සමගි ජන බලවේගයේ අපි ඉඳුරාම වැඩ කටයුතු කරනවා විශේෂයෙන්ම පහුගිය දිනක ආරම්භ වුණු අප දේශපාලන ගමනේ හරිත ව්‍යාපාරය බිම් මට්ටමින් ක්‍රියාත්මක කරලා හැම නිවසක්ම මේ වැඩසටහනට බද්ධ කරගනිමින් ප්‍රජා සහභාගීත්ව හරිත ව්‍යාපාරයක් කරහා පරිසරය සුරක්ෂා කිරීමේ ගමනට අපි අප රටේ නායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් හරිත ශ්‍රී ලංකාවක් මුදුන්පත් කරන්නට නායකත්වය ලබා දෙන අවස්ථාවේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගෙන ඒ හරිත ව්‍යාපාරය රට පුරාවටම බිහි වී තිබෙන ග්‍රාම නිලධාරී වසම් 14022ක කුඩා ගම්මාන 51000ක ශක්තිමත් ප්‍රතිපත් කරන්නට අපි අදිෂ්ඨාන කරගත්තයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. व्यवस्था संशोधन सह वत्मन देशपालन तत्व पिलिबंधव पलवु अदहस किहिपयक् दैन දිසියනේ ව්‍යස්තාවේ නිර්මාතෘවරයා තමයි ජනතාව 19 වෙනි සංශෝධනයේදී ජනතාව තමයි තුනෙන් දෙකක් බලය දුන්නේ පොහොට්ටුවට ඡන්දය දුන්න ඔක්කොම මේකේ අයිතිකාරයෝ මේ ඇමති මණ්ඩලයේ සමාජිකවම විවේචනය කරපු මේ ආණ්ඩුවේම මන්ත්‍රීවරු විවේචනය කරපු වියත්මගේ සමහර උදවියත් විවේචනය කරපු අපිට 22 වෙනිදා පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර ගැටුමක් තියෙනවා නිසාද කෙනෙක් ගැන අපිට ප්‍රශ්නයක් රටට ප්‍රශ්නයක් යම් ව්‍යාපාරිකයෙක් හැදෙනවා වගේ පෙනුනම ගෙදරට ඇවිල්ලා හාරුදු දින නැදීපු බැංකු තමගේ සේවාදායකයා තරමක් දුෂ්කරතාවයකට අමාරුවකට පත් වුණාම ඊට පස්සේ පේන්නේ මේ සේවාදායකයා එක්කෝ ත්‍රස්තවාදී නැත්නම් ඊට වඩා අන්තමිනිය කියලා. නොමිලේ 30ක් අද සල්ලි වලටවත් පෝර ලබා ගන්න ජනතාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. මං හිතන හැටියට මේ තත්ත්වය උද්ගත වුණොත් එම අනිවාර්යෙන්ම මේ රටේ සහල්ලිගයක් ඉදිරියේ දැති වෙන එක වළක්වන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි රජයක් වශයෙන් තීන්දුව කරලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් පනවල තිබෙන සහල් වල මිල හෝ පාරිභෝගිකයන් මිලදී ගැනීම සඳහා නියම කරලා තියෙන උපරිම සිල්ලර මිල වෙනස් කරන්න කිසිදු අදහසක් නැහැ. අපි මැටි අමතිකම් අඩු කරා වීදම් අඩු කරා කොස්ට් එක කට් ඩවුන් කරලා තමයි ආණ්ඩුව අරන්නේ. අද එහෙම වෙන්නේ නැහැ. අද 17 ලෝකේ ණය වෙලා හරි තමන්ගේ දේශපාලන ගෝල බාලයන් පිනවන දේශපාලන පසුබිම නිර්වාණය වෙන පොත. ජනාධිපතිතුමා පුරන් කුඹුරු පව හෙක්ටාර් ලක්ෂයක් පොල් වගාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා වගා කරන්න පුළුවන් හැම ඉඩමක්ම මේ කර්මාන්තය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ප්‍රධානම රටේ මාර්ගයක් බවට මේක පත් කරන්න අපේ අවධානය යොමු වෙලා තියෙනවා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලකයන් පිරිසක් දේශපාලන පරිගණක පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ඊයේ පැමිණියා දිවිනකුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරී රණවක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කළ ඔවුන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර පාටලී චම්පික රණවක මලික් සමරවික්‍රම මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ද දේශපාලන පරිගණක පිළිබඳ සොයා බලන ජන අධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. කෙසේ වෙතත් පෙරවරු 11:30ට පමණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන් සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් කොමිසමින් පිටව ගොස් තිබෙනවා. ඇත්තටම යම් ප්‍රමාණයකට දැනුමින් තිබෙනවා දේශපාලන පරිගණකීන් කියන මුවාවෙන් වංචනිකයා නිදහස් කිරීම සඳහා දරන උත්සාහයක් මේ තුලත් ගැබ්බිලා තිබෙනවාද කියන සැකේ තිබෙනවා. ඔබට මේ කරදරයක් වගේ කියලා හිතනවද? කරදර නැහැ කවදාවත් වංචනිකයන්ට දඬුවම් දීම සඳහා දරන උත්සාහය. පාස්කු ප්‍රහාරේ තාමත් නිවැරදි ලෙස එළියට නොයන ලද තොරතුරු විශාල ප්‍රමාණයක් ගැබ්බී තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ගම්වල බඳින තුවක්කු බඳිනවා. හැබැයි තුවක්කු බඳින්න හොරේ. නමුත් බැන්දේ කවුද කියලා හොයාගන්න පුළුවන්. දඩේ මුස්සගෙන යනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරෙන් පසුවත් ඒ සිදු ඛේදවාචකයේ දඩේමක් ලෙස ඔසවන් ගියේ කවුද? ඉන්නතරුවයි හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර පාටලී චම්පික රණවක මලෙක් සමරවික්‍රම යන මහත්වරුන් කොමිසමින් පිටව ගොස් ඇත්තේ ප්‍රාධිකරණයේ විභාග වෙන නඩුවක් ආයි මෙතනත් විමර්ශනයට ලක් කිරීම මම හිතන්නේ මේ රටේ අධිකරණයට දෙන අධිකරණ ප්‍රයදානයට දෙන හොඳ පූර්වාදර්ශයක් නෙවෙයි අපි ඉදිරියට අපිට මොන චෝදනා ඉදිරිපත් කරත් මොන බලපෑම් ඉදිරිපත් කරත් මොන විදිහට අපිව මේ කොමිෂන් වලට ගෙනහලා රස්තියාදු කරත් දූෂණයට ගැරහිව
අපේ ගෙනෙන අරගලය අපි ගෙනියන. අයියෝ හැමදාම දැන් බන කියලා කියලා උගලන්ට ඇති වෙලා. ආසයි බන අහන්න. අද දැන් නෑනේ. ඒ කියන්නේ සව එන්න දිනවද? එන්න ඕනුනෝ කියන්නම් කිව්වා. දැන් හැමදාම ওই බන කියන්න ගියත් ඒකේ පොඩි ෆන් එකක් දැනේ. ආ මේ ඉන්නේ. කොහොමද? ෆන් එනවා කියලා කිව්වා ආවේ නෑනේ. අපි ගියා. අපි ඕ අය යන්නේ වය වයන කම් බලන්න. කේස් එක දැම්මා. जन දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.